ජයන්ත රාජපක්ෂ 38 දෙදරුපියෙක්. වීරකැටිය කුඩා බිබුලු ප්‍රදේශයේ පදිංචි ඔහු කඩවත පොලිසියට අනුයුක්තව රාජකාරී කළා. ඊයේ අලුයම් කාලයේ ඔහු කිරිබත් ගොඩදී පැහැර ගැනීමෙන් පසු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ පොලිස් කොස්සාපල්වරයා 2018 වසරේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩිතැබීමකින් මියගිය මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ ඥාතිකාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි. 47 කාන්තාව පෙරේදා රාත්‍රියේ අදාළ පොලිස් කොස්සාපල්වරයාට ඇමතුමක් ලබා දී නිවසට ගෙන්වාගෙන ඇත්තේ තම වැඩිමහල් පුත්‍රයාගෙන් තමන්ට තර්ජන ඇති බව පවසමින්. එම නිවසට පැමිණි බව පැවසෙන පොලිස් කොස්තාපල්වරයා අදාළ කාන්තාව සමග ආරක්ෂාව සඳහා කිරිබත්ගොඩ ප්‍රදේශයේ ලැගුම් හලක් වෙත ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. එහිදී එම කාන්තාව තම ඥාති දියණියක අමතා තමන්ට ආහාර රැගෙන එන ලෙස පවසා තිබෙනවා. ඒ අනුව අදාළ කොස්තාපල්වරයා ඊයේ අලුයම 1ට පමණ හෝටලෙන් පිටවී ගොස් යතුරුපැදියකින් පැමිණි එම කාන්තාව ගෙන ආහාර පාර්සලේ ලබාගත් බවයි පැවසෙන්නේ. එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් ඔහුට පහර දී පැහැරගෙන ගොස් තිබෙනවා. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙසේ පැහැරගත් කොස්සාපල්වරයා පන්නල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි. එම තොරතුරු මත අද පෙරවරුවේ පොලිසිය පන්නල කංකානියමුල්ල රක්ෂිතේ විශේෂ සෝදිසිමේවුමක් ක්‍රියාත්මක කළා. ඒ අදාළ සනේ ලීපැල්ලම් කිහිපයක් දක්නට ලැබීමත් සමගයි. මෙහෙයුමට පෑලියගොඩ කුට්ටාශ අපරාධ විමර්ශනාංශය, කුලියාපිටිය අපරාධ ස්ථානීය පරීක්ෂණ ඒකකය, පන්නල පොලිසිය මෙන්ම කුලියාපිටියේ නිලසුනක කුට්ටාශයේද සහය ලබා ගත්තා. කඩවත පොලිසියෙන් ගෙන්වාගත් අතුරුදන් වූ කොස්සාපල්වරයාගේ නිල ඇඳුමක්ද නිලසුනකයාට ඉව කිරීමට සැලැස්වූයේ මේ ආකාරයෙන්. පෙරවරු 9 සිට අද දවස පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මකවද ලේ පැල්ලම් හැරෙන්නට පොලිස් කොස්සාපල්වරයා පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැහැ. පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කොස්සාපල්වරයාගේ අනියම් බිරිඳ බවට සැකකරන කාන්තාවගේ සැමියා මද්‍රව්‍ය චෝදනාවක් මත බන්ධනාගාරයේ පසුවන බවයි. ඊයේ අලුයම් කාලයේදී කොස්සාපල්වරයාට පහර දී පැහැර ගැනීමට අදාළ ආරක්ෂිත කැමරා දර්ශනද පොලිසිය සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.